You are watching Educational Broadcasting Channel. අයිබුවන් දුවේ අද අපි 10 ශ්‍රේණිය වෙනුවෙන් දෙවනි වාරය සඳහා નિયમિત ප්‍රස්තාර පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න හදන්නේ මුල ඉඳලා ප්‍රස්තාර පිළිබඳව හඳුන්වා දීමක් කරා ඔබට 9 පන්තියේ ඔබ ප්‍රස්තාර පාඩමක් කළා ඒ 9 පන්තියේ කරන ප්‍රස්තාර පාඩමේදී අපි ඉගෙනගත්තේ සරල රේඛීය ප්‍රස්තාර ඛණ්ඩාංක තලයක සරල රේඛාවක් අපිට ලැබෙනවා ප්‍රස්තාරයක් හැටියට මේ ප්‍රස්තාරය කියන වචනේ ඉඳලා අපි මූලික හඳුන්වා දීමක් කරමු ඔබට 9 පන්තියේ ඉගෙනගත්තු සරල රේඛීය ප්‍රස්තාර පිළිබඳ දැනුම අනිවාර්යයෙන්ම 10 පත් ප්‍රශ්න පත්‍රයේ කිති ප්‍රශ්නයකටත් සාමාන්‍ය පෙළ විභාගයේ කිති ප්‍රශ්නවලටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒ හේතුව නිසා සරල රේඛීය ප්‍රස්තාර පිළිබඳ දැනුම පුළුල් ලෙස ඔබට තියෙන්න ඕන දැන් මේ පන්තියේදී අපිට සාකච්ඡා කරන්න දෙන්නේ වර්ග ශ්‍රිතයක ප්‍රස්තාර මම මේ පිළිබඳව මූලික හඳුන්වා දීමක් කරන්නම් එහෙම කරලා අපි වර්ග ශ්‍රිතයක ප්‍රස්තාර පිළිබඳව ඉගෙනගෙන ඊට පස්සේ 9 ශ්‍රේණියේ ටිකක් මතක් කරමු. මොකද නැත්තම් ඔබට අර විභාගයේ පිළිතුරු ලියනකොට කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ සමහර වෙලාවට දෙවන ප්‍රශ්න පත්‍රයේ වක්‍ර ප්‍රස්තාරයක් හා සම්බන්ධ කරලා සලරේගිය ප්‍රස්තාරයක් පිළිබඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නිසා අපි පුළුල් විදියට මේ පිළිබඳව අවබෝධ කරගමු. එහෙමනම් ප්‍රස්තාර කියන මාතෘකාව යටතේ අපිට ප්‍රස්තාර වර්ග දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි සරල රේඛීය ප්‍රස්තාර අනිත් එක වක්‍ර ප්‍රස්තාර වක්‍ර ප්‍රස්තාර දැන් මේක 9 දෙනුව මේක 10 විෂය නිර්දේශය තුල දෙන කොටස ඊට පස්සේ මේක ඊටත් වඩා එහාට ගිහිල්ලා අපි 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්න දෙනවා මේ වක්‍ර ප්‍රස්තාර සම්බන්ධව විභාග ප්‍රශ්නයකට සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නයට සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඒක මීට වඩා වෙනස් ටිකක් ඉස්සරහට යනවා. දැන් ඉස්සෙල්ලාම අපි ප්‍රස්තාරයක් කියන අදහස දැන් අපිට ප්‍රස්තාර වර්ග දෙකක් තියෙනවා කියලා දන්නවා. මේ ප්‍රස්තාරය කියන අදහස මොකක්ද කියන එක පොඩ්ඩක් අපි බලමු. ප්‍රස්තාරය කියන අදහස සම්බන්ධ කරගමු. මෙන්න මේ ආකාරයේ සමීකරණයක් ගැන හිතන්න. y = x + 2. මෙන්න මේ වගේ එකකට ගණිතයේදී සමීකරණයක් කියනවා වගේම අපි තව වචනයක් කියනවා සම්බන්ධයක් කියලා. y සහ x අතර සම්බන්ධයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඕක ප්‍රායෝගික උදාහරණයකට ගත්තොත් යම් කිසි කෙනෙක් බනිස් ගෙඩි ප්‍රමාණයක් ආහාරයට ගන්න. එතකොට තවත් එක්කෙනෙක් ඉන්නවා අපි හිතමු මෙහෙම නිමල් හා සිරිල් කියලා. නිමල් සිරිල්. නිමල් x ප්‍රමාණයක් නිමල් බනිස් ගෙඩි එකක් කනකොට සිරිල් ඊට වඩා දෙකක් වැඩියෙන් කන. ඒ කියන්නේ එතකොට මෙයා තුනක් කාල. එහෙනම් මෙයා දෙකක් කනකොට මෙයා ඊට වැඩිය දෙකක් වැඩියෙන් කන. හතර. මෙන්න මෙහෙම
අපිට අනුමාන කරගෙන ඉස්සරහට යන්න පුළුවන් එහෙනම් මෙන්න මේ ප්‍රමාණයක් එයා ආහාරයට ගන්නකොට ඊට වඩා දෙකක් වැඩියෙන් මෙයා ගන්නව හැම වෙලාවෙම එතකොට යම් කිසි විදියකින් මෙයා x ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් මෙයා ඊට වඩා දෙකක් වැඩියෙන් ගන්න එතකොට නිමල් සිරිල් කියන්නේ y කියලා හඳුන්වා දුන්නොත් y के हम वेलाय में संबंधे x दान देखा बिन इतो कोटा म्यां ते आगे आ आदेश करा हमर म्यां आगे प्रमाणी हुआ आगन सिरिल के प्रमाणी हुआ आगन तो ने मैं दिन ना के संबंधे ये तमाई मैं समान लगूं ना क्यों पहल लगी x हा y अदर संबंध इतो कोटा गणिते ये दी विज्ञानिते ये दी x हा y आप पूरा समान लगूं ना के संबंधे ना कोटे සමාන ලකුණක් තියෙන එක පුදුවේ සමීකරණයක් කියනවා වගේම මෙවැනි අවස්ථාවකදී අපි මේකට සම්බන්ධයක් කියනවා. එතකොට මොකද අවස්ථා දෙන්නේක සම්බන්ධයක් තමයි මෙතන පෙන්වන්නේ කරන්නේ. එහෙමනම් මෙන්න මේ x වෙනස් වෙනකොට හැම වෙලාවෙම y වෙනස් වෙනවා. x වෙනස් වෙනකොට y වෙනස් වෙනවා. x වෙනස් වෙනකොට y ගේ වෙනස් වීම खंडांक तले के दक्षिण मितने एकनांग एकाई देकाई तू ना है इधर कोटे एक्स के आगे टन रूप वाई के आगे वहीं लागू कर ये क्या मेरी न पैतर वैन न पुलवान दान पैतर वैन मेरी जो लागू करा हम है मैंने ये में ये लक्ष्य टिके आकर हम रे का बतले बनो जामिति का रूप या इन्हें आप ही प्रस्तार या केल किया नहीं යම් කිසි සම්බන්ධයක x වෙනස් වීම අනු සිදුවන y වෙනස් වීම ඛණ්ඩාංක තලයක දැක්වීමේදී ලැබෙන ජ්‍යාමිතික රූපයට තමයි අපි ප්‍රස්තාරයක් කියලා කියන්නේ විජගත්තේ. එතකොට හැම වෙලාවෙම ඛණ්ඩාංක ලකුණු කරනවා ලකුණු කරාම ඒකට අදාළ ජ්‍යාමිතික රූපයක් ලැබෙනවා. දැන් මේ ලැබෙන්නේ සරල රේඛා සල රේඛාවක් ලැබුණේ අපි මේ වෙන කතා කරන්නේ නැමේ පන්ති. එතකොට නවේ පන්තියේදී අපි ඉගෙන ගත්තා y mx + c කියලා පොදු සමීකරණය. එතකොට මෙන්න මේ සමීකරණේ x ගේ වෙනස් වීමට y ඛණ්ඩාංක තලයක ලකුණු කළොත් හැම විටම අපිට ලැබෙන්නේ සල රේඛා. මේ අතර වෙන්න පුළුවන් මේ අතර වෙන්න පුළුවන්. සරල රේඛා. එහෙනම් ඒක නිසා මේකට කියන්නේ සරල රේඛාවේ සම්මත සමීකරණය. එහෙනම් ප්‍රස්ථාරයක් කියලා කිව්වේ මෙවැනි වීජීය සම්බන්ධතාවයක x හි සිදුවන වෙනස් වීම අනුව y හි සිට ලැබෙන අගය ඛණ්ඩාංක තලයක දැක්වීමේදී ලැබෙන ජ්‍යාමිතික රූපයටත් කියනවා ප්‍රස්ථාරයක් කියලා. එතකොට ඒ වගේම මේ x හා y අනුව මේ වෙනස් වෙන y ට අපි ශ්‍රිතයක් කියලා කියනවා. එතකොට y වලින් තමයි මේ සටහනේ පිහිටීමේ එන්නේ සරල රේඛීය හෝ වක්‍ර ප්‍රස්ථාරයක් කියන්නේ. එහෙමනම් මේ අපි ලබමු කරේ සරල රේඛීය ප්‍රස්ථාරය. දැන් අපි අද කතා කරන්නේ වක්‍ර ප්‍රස්ථාර සම්බන්ධ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ y සහ x අතර සම්බන්ධය දක්වන සමීකරණයක් තිබුණොත් සමහර විට මෙහෙම සම්බන්ධයක් තිබුණොත් එහෙම නැත්නම් මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් තිබුණොත් එහෙමත් නැත්නම් මේ විදිහට තිබුණොත් තවත් රටාවක් මේ ආකාරයට තිබුණොත් මෙන්න මේ ආකාරවලට තිබුණොත් මේ හැමතැනකම විශේෂත්වයක් තියෙනවා වර්ගපදයක් තියෙනවා මෙතන වරහන් ඉවත් කරාම x වර්ගයන මෙතන x වලින් x වැඩි කරාම වර්ගයන එතකොට මේ හැමතැනකම වර්ගයක් තියෙනවා x 90 y වෙනස් වෙනවා x 90
වයි වෙනස් වෙනවා. මෙහෙම වෙනස් වෙනකොට මෙන්න මේ x අනුව සිදුවන වයි වෙනස් වීම ඛණ්ඩාංක තලයක අපි ඇන්දොත් මෙවැනි සම්බන්ධයක අපි එකට තව වචනයක්ව දැන් ශ්‍රිතය කියලා වර්ගපදයක් එක්ක y සම්බන්ධ වෙලා තියෙනවා මේකට අපි කියනවා වර්ග ශ්‍රිතයක සමීකරණය කියලා. එතකොට මේ වර්ග ශ්‍රිතයක් වර්ගපදයක් තියෙන සමීකරණයක x දිය වෙනස් වීම අනුව සිදුවන y හි වෙනස් වීම ඛණ්ඩාංක තලයක දැක්වුවාම අපිට මෙන්න මේ වගේ රූපයක් හැදෙනවා. ඒ කියන්නේ වක්‍ර ප්‍රස්ථාරක හැම විටම වක්‍ර ප්‍රස්ථාරක. ඒක වෙනස් කරන්න බෑ. එක්කෝ මේ අතට එහෙම නැත්නම් මේ අතට වක්‍ර ප්‍රස්ථාරය. දැන් අපිට අපි 10 ශ්‍රේණිය සම්බන්ධ වෙන්නේ මේ කතා කරන්නේ. එතකොට 10 ශ්‍රේණිය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මෙන්න මේකත් තව මෙතෙන් දෙනවා y සමානයි x වර්ගයේ ධන 2. මෙන්න මේ වගේ රටාවක්. එතකොට අපිට මෙන්න මේ රටාවන් දෙක තමයි මේ පන්තියේදී කතා කරන්නේ. ඊට පස්සේ මේ දැක්පින්නා වූ අනෙකුත් ශ්‍රිතයන් පිළිබඳව ප්‍රස්ථාරය 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්න. මම මේක ඔබට පෙන්නුවේ වර්ගපදයක් සහිත ශ්‍රිතයක් ශ්‍රිතයක x ගේ වෙනස් වීම අනුව සිදුවන y හි වෙනස් වීම මේ වගේ ඛණ්ඩාංක තලයක දැක්වුවහම අපිට හැම විටම ලැබෙන්නේ වක්‍ර ප්‍රස්ථාරය. එතකොට මේ වක්‍ර ප්‍රස්ථාරයේ පිහිටීම අනුව අපිට මේවායේ විවිධ ආකාරයේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ අනුව ඒ වේදී මේ වෙනස් වීම වලට භාජනය වීමේදී විවිධ ආකාරයේ ප්‍රශ්න සහ වෙනත් සමීකරණ විසඳීම් වගේ දේවල් ප්‍රස්ථාරය ඇසුරෙන් කරන්න පුළුවන්. එහෙනම් අපි අපේ පන්තියට નિયમિત අපේ පාඩමට નિયમિત මූලික කරුණු අධ්‍යයනය කරමු. මේ ප්‍රස්ථාර පාඩමේ කියන්නේ 10 ශ්‍රේණියට අදාළ. එතෙන්දී පොදුවේ වර්ග ශ්‍රිතයක සම්මත ආකාරය මෙන්න මේ විදිහට හඳුන්වනවා. y සමානයි ax වර්ගයේ ධන bx ධන c. මේක ධන හෝ ඍණ කියලා එහෙම යොදන්නත් පුළුවන්. y සමානයි ax වර්ගයේ ධන හෝ ඍණ bx ධන හෝ ඍණ c. ඒකෙන් අදහස් කරන්නේ පොදුවේ වර්ග සමීකරණයක ආකාරය. දැන් ඒකට කියන්නේ මෙන්න මේ වගේ 4x වර්ගයේ ධන 3x ධන 1. දැන් මෙතන තියෙනවා මේ රටාව. එහෙම නැත්නම් මේක තියෙන්න පුළුවන් 4x වර්ගය ඍණ 2x ඍණ මොහොත තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මෙතන ධන ලකුණු දෙක තියෙන්නත් පුළුවන් ඍණ තියෙන්නත් පුළුවන්. හැබැයි මේ සමපාත වෙන්න ඕනේ මේ විදිහට. මේ වර්ගපදයේ වර්ගපද x වෙන පද c කියන්නේ ඕනෑම සංඛ්‍යාවක්. ඒතර වර්ග ශ්‍රිතයක් කියන්නේ මේ වගේ වෙනත් තුන්වෙනි පදයේ පද තුනේ සමීකරණ තියෙන්න පුළුවන්. ඒකට වර්ග ශ්‍රිතයක් කියන්නේ සම්මත ආකාරයේ මේ ප්‍රස්ථාරය දෙන්නේ මේ ආකාරයට. එහෙනම් y සමානයි ax වර්ගය ධන bx ධන c. එතන y සමානයි x වර්ගය ඍණ bx ඍණ c. මේ ආකාරයට අපිට වර්ග ශ්‍රිතයක සමත ආකාරය හඳුන්වන්න පුළුවන්. දැන් අපි පැහැදිලි කරා ප්‍රස්ථාරයක් අඳිනකොට ප්‍රස්ථාරයක් ලැබෙන්නේ මෙවැනි ශ්‍රිතයක x ගේ වෙනස් වීම අනුව සිදුවන y වෙනස් වීම. x වෙනස් වීම අනුව සිදුවන y වෙනස් වීම ඛණ්ඩාංක තලයක දැක්වීමේදී ලැබෙන ජ්‍යාමිතික රූපය. 9 ඉගෙන ගත්තු එකේ සරල රේඛාවක්, 10 ඉගෙන ගත්තු ඉගෙන ගන්න තියෙන අපිට වක්‍ර ප්‍රස්ථාරයක් 10 සහ 11. එතකොට අපිට තියෙන රටාවන් තමයි මම මුලින් කිව්වා වගේ
මේ විදිහට මේ ආකාරයන් අපිට 10 පන්ති අදාරන්න වෙනවා. දැන් 10 පන්තියේදී අපි මේ ටික කතා කරනකොට ඒ මේ අනුවත් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ප්‍රස්තාරය ඇසුරින් අහන්න. හැබැයි අපි ප්‍රස්තාරයක් අඳින්න නම් මේ x ගේ වෙනස් වීම අනුව y ගේ වෙනස් වීම අපි හොයා ගන්න. දැන් උදාහරණයක් හැටියට මේ x වෙනස් වෙන පැත්ත අපි ගන්නේ ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තට. ඔබ දන්නවා සංඛ්‍යා රේඛාවක ඍණ පැත්තේ සිට ධන අගයන් දක්වා අපි මේ විදිහට අගයන් ලකුණු කරන්න පුළුවන්. ඍණ 3 සිට ධන 3 දක්වා දෙපැත්තට විශාල ප්‍රමාණයක්. එතකොට අපිට මේ x වෙනස් වීම ඍණ පැත්තේ සහ ධන පැත්තේ වෙනස් වීම අගය වගුවක් තුලින් පෙන්වුම් කරන්න පුළුවන්. මේ අගය වගුවක් තුලින් පෙන්වුම් කරනවා කියලා කියන්නේ x ස්ථාදාල වහි අගය හොයාගන්න. එතකොට දැන් මෙතන අපි 11 දී කෙලින්ම ආදේශ කරලා හොයනවා 10 පන්තියේදී අපි මේ සමානලාට මේ වගුව සම්පූර්ණ කරන්නම දෙනවා. එහෙම දුන්නාම අපි කරන්නේ මෙහෙමයි. දැන් y කියන්නේ x වර්ගයනේ. එහෙනම් x වර්ග කරමු. මෙන්න x වර්ගය. x වර්ග කරනවා කියන්නේ මේ සියලුම පද වර්ග කරන්න. ඍණ 3 වර්ගය 9. ඍණ 2 වර්ගය 4. ඍණ 1 වර්ගය ධන 1. මේ පැත්තට 1 වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි 3 වර්ගය 9යි. දැන් බලන්න මේ අපි x වල වෙනස් වීම අනුව ලබා ගන්න මේ වගුවට කියනවා අගය වගුව කියලා. ඒකට කියනවා අගය වගුව. දැන් බලන්න x වර්ගය සමාන වෙන්නේ y ටනේ. එතකොට x වර්ගය y ට සමාන නම් මෙතෙන් අපිට x වර්ගය වෙනකොට දාන්න පුළුවන් y. x වර්ගය වෙනකොට y. එන x වර්ගය වෙනකොට y දානවා නම් මෙතන තියෙන අගයන් ටිකත් මෙතෙන්ට එනවා. මෙතන 9 කියන්නේ y කියන්නේත් 9. මෙතන 4 කියන්නේ y කියන්නේ 4. ඒ විදිහට මේ x වර්ගයට ලැබුණු සියලුම අගයන් මේ විදිහට අපිට දාන්න පුළුවන්. දැන් බලන්න x වල ඍණ අගය ඍණ 3 වෙනකොට y වල අගය 9. x වලගේ ඍණ 2 වෙනකොට y වලගේ 4යි. x වලගේ ඍණ 1 වෙනකොට y වලගේ 1යි. බිංදු වෙනකොට බිංදුවයි. 1ේදී 1යි. 2ේදී 4යි. 3ේදී 9යි. දැන් මේක තමයි අපි ඛණ්ඩාංග තලයක ලකුණු කරන්නේ. මේක ඛණ්ඩාංග තලයක ලකුණු කරාම අපි මේ පැත්තට මේ විදිහට ගත්තාම මේකේ ඍණ 1 sorry 1 2 3 කියලා ලකුණු කරනවා සමාන පරතර වලින් මේ විදිහට ලකුණු කරනවා දෙපැත්ත. ඊට පස්සේ මෙතන x අකුර දාන්න ඕනේ. මෙතන ඛණ්ඩාංග තලයේ සාමාන්‍ය විදිහට ලකුණු කරලා මේකේ අපිට වැඩිපුර තියෙන ධනාගයන්නේ. දැන් මේ y වලට ඍණාගයක් නැහැ නේ. ඒක නිසා මේ අක්ෂ දෙක ලකුණු කරනකොට අපිට පහලින් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ කොලේ. මෙහෙම ගත්තා. එතකොට මේ පල්ලෙහාට ඍණාගයන් එකක් විතර දාලා උඩට 9 දක්වා යන්න ඕනේ. මොකද y වල වැඩිම අගය තියෙන්නේ 9. අර පැත්තෙන් ගත්තත් 9නේ. එතකොට අපි ප්‍රස්ථාරයක් අඳිනකොට මම ඒක පැහැදිලි කරන්නම්. දැන් මේ තියෙන්නේ අගේ වගුවක් සාදා ගන්න ආකාරය. දැන් මේ 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 එක උදාහරණයක්. දැන් සමහර විට අපිට ලැබෙන්න පුළුවන් මීට වඩා වෙනස් සමීකරණයක්. අපි බලමු වෙනස් සමීකරණයක්. ඒකෙදි මෙන්න මේ සමීකරණය ගන්න. y සමාන ඍණ x වර්ගය ඍණ x වර්ගය. එතකොට දැන් මේකෙත් අගේ වගුව හදන්න
x අපි හිතමු ඍණ 3 ඉඳන් ධන 3 දක්වා වෙනස් වෙනවා කියලා. ඔය විදිහට ඍණ 3 ඉඳන් ධන 3 දක්වා වෙනස් වෙනවා. දැන් x වර්ගය නෙමෙයි තියෙන්නේ ඍණ x වර්ගය. ඍණ x වර්ගය ගන්න කලින් අපි x වර්ගය ගමුකෝ. x වර්ගය කොහොම මේ සියලුම පද වර්ග වෙන්න ඕනනේ. 9යි 4යි 1යි 4යි 9. ඒ කියන්නේ ඍණ 3 වර්ගය කියන්නේ ඍණ 3 ඍණ 3ෙන් වැඩි වෙනවනේ. ධන 9. දැන් අපි x වර්ගය ගත්තා. දැන් අපිට ඕනේ ඍණ x වර්ගය. ඍණ x වර්ගය ගන්න නම් මේ x වර්ගය වැඩි කරන්න ඕනේ ඍණ ලකුණ. මේක ඍණ වලින් වැඩි. එතකොට මේ සෑම පදයක්ම ඍණ වෙනවා. මොකද ඍණ ලකුණෙන් සෑම පදයක්ම වැඩි කරනවා. ඍණ 4යි ඍණ 9. දැන් ඍණ x වර්ගය කියන්නේ y නේ. එහෙනම් y කියන්නේ මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා ප්‍රස්ථාරය අඳින්න පටන් ගන්නව නම් ප්‍රස්ථාර කොළයක ඍණ 3ට y ගියාගේ ඍණ 9. ඍණ 2ට y ගියාගේ ඍණ 4. ධන බිඳුවට බිඳුවයි. 1ට ඍණ 1යි. 2ට ඍණ 4යි. 3ට ඍණ 9. මේ ආකාරයට x-ට අනුරූපව ලැබෙන වයිහියාගේ අපි ඛණ්ඩාංක තලයක ලකුණු කරලා ප්‍රස්ථාරයක් ඇඳහම අන්න අපිට වක්‍ර ප්‍රස්ථාරයක් ලැබෙනවා. දැන් එතකොට අපි වෙනත් රටාවක එකක් ගමු. දැන් ඔබට ඔබේ පෙළ පොතේ තියෙන ගැටලු වලට අදාළ වෙන සමීකරණ ඔස්සේ තමයි මේ කතා කරන්නේ. ඒ මොකද මේ අපේ පන්තියේ නියමිත එක්තරා සීමාවක් තියෙනවානේ 10 ශ්‍රේණියට. ඒ 10 ශ්‍රේණියට නියමිත සීමාවේ තමයි අපි කතා කරන්නේ. දැන් ඊළඟට බලමු. දැන් මේ ගත්තේ y සමාන ඍණ x වර්ගය. ඔබ මේවා ලියාගෙන තිබුණා නම් එමෙත්ත නැවත බලලා හරි ලියාගන්න. අපිට එක් එක් ප්‍රස්ථාර වලට ප්‍රශ්න වලට උත්තර දෙන හැටි ඉගෙන ගන්න පුළුවන් ඊළඟට. දැන් විවිධාකාරයේ සමීකරණ ලැබෙන්න පුළුවන්. දැන් අපිට මෙහෙම එකක් ලැබෙන්න පුළුවන්. ඍණ 3 x වර්ගය y සමාන ඍණ 3 x වර්ගය. දැන් මෙතන ඉලක්ක මොකුත් තියෙනවා. සමහර වෙලාවට අදාළ ගැටලුවේ x වල අගේ සීමාව මොන සංඛ්‍යාවේ ඉඳලා මොන සංඛ්‍යාව දක්වා ගන්න ඕනද කියලා ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලෝ කියනවා ගැටලුවේ ඍණ 5 සිට ධන 1 දක්වා. එහෙම කිව්වොත් අපි අගේ වගුවට දාන්නේ ඒගොල්ලෝ කියලා තියෙන විදියට. මේ විදියට බිඳුව ඍණ 2 ඍණයක බිඳුව 1 කියලා තියෙන සීමා ගන්න. දැන් අපි එහෙම දීලා නැත්නම් පොදුවේ අපි ගන්නවා ඍණ 3 ඉඳලා ධන 3 දක්වා. ඒකෝ දෙපැත්තට සමබර වෙනවා අර කණ්ඩායම්. ඒගොල්ලෝ කියලා නැත්නම් අපිට අපි ගන්න මේ සීමා. දැන් මේකෙදී අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේකෙත් මේකේ අපි හිතමු ඍණ 2 ඉඳලා ධන 4 දක්වා ගන්න කිව්වා කියලා. එහෙම කිව්වනම් ගන්න ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 4. ඔය විදිහ. ඒගොල්ලෝ කියලා තියෙනවා සීමාව ඍණ 2 සිට දවලගේ පළවතේ ගණන් වල හුඟක් එලාවට සීමාවක් දීලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගෙත් එහෙමයි. එතකොට ඍණ 2 සිට 4 දක්වා කොහොමද මේ ටික? අරගෙන අපි ඍණ 3 x වර්ගය ගන්නවා. එහෙමනම් ඍණ 3 x වර්ගය
ऋण तुना एक स्वर्ग गण कालीन मुड़ी मैं एक स्वर्ग एक स्वर्ग हम हतराई एकाई बिंदु आई मैं वर्ग कराने एक वर्ग एकाई हतराई नमे आई दस तो बोले मैं विधि ये वर्ग कर लगा ना पुरे दंग ये बात से एक सार के अनिवे नहीं आप इधर दिए ना रीना तुना एक सार यह ना आप इमी वर्ग का पादे रीना तुने गुण कर रीना तुना एक सार के दंग ये तो बोलता है अब इतना बिना तुने मेरी कर हमें एक सार के रीना तुने इन्हें मेरी कराने रीना दोला इकर रीना तुने मेरी कराने रीना तुना बिंदु वेड़ी कर हम बिंदु ऋण तुने मेघ वेड़ी कर हम ऋण तुनाई ऋण दलहाई ऋण सियाताई ऋण हतलिस आदि वाशे अदाल अज्ञानिक लेपन थोड़ा अरे एक्स लेपन सियलुम अगेन एक्स वर्गेट लेपन सियलुम अगेन वेड़ी कर ने ऋण तुने ऋण तुने वेड़ी कर लेवित लेपन अज्ञानिक तमाई वाइट अदाल वे ये तो कोटा ඔබට මේ ලැබෙන විදියට ඒ අගයන් කණ්ඩායම් තලයක ලකුණු කිරීමේදී සුදුසු පරිමාණයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් ප්‍රස්ථාර කොලයක් භාවිතා කරනකොට ඒ ප්‍රස්ථාර කොලේ ඔබ අරගෙන බලන්න කුඩා කොටු පහක් අතර තද ඉරක් තියෙන. කුඩා කොටු පහක් අතර තද ඉරක් තියෙන. එතකොට මෙන්න මේ කුඩා කොටු 10ක් අතර දශමයේ දශම 2 දශම 3 1 2 3 වශයෙන් දශම ගණන් වලට තමයි බෙදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ බෙදලා තියෙන අගය 90 කණ්ඩාංක ලකුණු කරන්න වෙනවා. අපි මේ අගය වගු ඉගෙන ගත්තට පස්සේ ප්‍රස්ථාරය දෙකක් අඳින විදියත් विशेष प्रश्न सह प्रस्तार लक्षण साकनमी මීළඟ වැඩසටහනේදී ප්‍රස්ථාර වලට පවතින ආ වූ පොද ලක්ෂණ ඊළඟ මම සමීකරණ වර්ග දෙකක් දුන්නා y සමාන ඍණ x වර්ගය අනිත් එක y සමාන x වර්ගය දාන දෙක ආකාරයේ සමීකරණ දොර මෙන්න මේ ශ්‍රිතයන්ට අදාළව දෙවෙනි ආකාරයේ y සමාන x වර්ගය දාන තුන ආකාරයේ ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියන එක අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු ඔය කියපු මූලික කරුණු අවබෝධ කරගන්න අගේ වගුව හදන හැටි බලන්න ඊළඟ ආකාරය අගේ වගුව හදන හැටි මම ඊළඟ වැඩසටහනේ කියලා දෙන්නම් එහෙනම් අපි ඊළඟ වැඩසටහනේදී හම්බෙමු ආයි